Malli, where cowed? Ama Tulari Ratna. Mangani, where cowed? That we have what making all the name. Richard can handle it. Tagged in me, Mango gave on the Alway Killer. Bali, the Abbey Mogoda Granny. On our grand, good done never cut away in the Martin. Man, I thought we in the Tanadan. Go ahead, get the other. Jimmy got done. By moon, a pit ready on three tanking done. It is heaven of Mugger the Malia, you may get a look at a galati agini. Only to know to eat ready monori done no kill. Totty a monori ala lila away. Be so there. A Mugger and Mugger the make at a gagging with Telavilla the Anini. Monori then got the Gabangum, a pit ready the Ladala Maraladai. මොකද වලි අපි දැන් කරන්නේ ඔයාගෙන නම් කියන්න මන් දන්නේ මොනනම් ලියා ගන්න පුළුවන් එච්චකම මොනනම් පැනලා යනවා එතකොට මං ඔයාවගෙන ආවේ මන් නෙමෙයිනේ අනේ එහෙම කරන්න එපා මල්ලි මාවතුම කරිකල් මෙතන බේරලා දෙන්න එහෙම කරන්න එපා Suba, put a kinder. Lankika, what put a kinder? The Mukada Mukut Prashak Nanid Nasa at the Mapi party and it marama by Eda Siddi and Passi. May Okuma Richard get Pisu Vedanisani? Mutada make a harima hisara there. May Lamai cluster like Gidanakam? Mama tin hari sara dekhi. Mama gederata wat kiwe ne hai sir. Gederata kiwotte hem apyo class se bani ko kutne hai. Eh dasun. Come here. Hey sir. Dasun. Oya me panthiye gyanulamai gana meet wediye balan doni. Mama? Yes sir. Ne mama kiwe අපේ පන්තියේ කොල්ලෝ මේ කිල්ලෝ ගැන මීට වැඩිය පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. මොකද මේගොල්ලෝ බයෙන් ඉන්නේ. බය වෙන්නේ නැද්ද සර් ඉතින් මේ ක්ලාස් එකේ සිද්ධ වෙන දේවල් වලට? ඒක තමයි හලෝ මං කියන්නේ. එක මිනිහෙක් නටන පිස්සුවක් නිසා පන්තියක් නවත්තන්න බෑ. සර් අපිට බැරිද මේක ගැන ෆෙඩරේෂන් එකට කම්ප්ලේන් කරන්න? මං කියන්නේ ඉතින් ඒක අපි කාටවත් හොදයිනේ සර්. මමත් ඒක ගැන හිතුවා විතරයි දසුන්. මට ඕගොල්ලෝ වෙනුවෙන් ඒ දේ කරන්න බැරි කමක් නැහැ. මම මේ ගැන මේ බිල්ඩින් එකේ ඕනටත් කියන්නයි යන්නේ. අනිත් එක මේ රිචඩ් මෙහෙ එන අනේක නැවතුනොත් මේ ප්‍රශ්නයක් නැහැ නෙමෙයි. ඔව් සර්. ඒක ඇත්ත. හරි. එහෙනම් කට්ටිය පරිස්සමෙන් යන්න.
පොලිසි එන්ට්‍රි එකක් දැම්මද? මං එහි ඉඳලා තමයි අංකල් කෙලින්ම ආවේ. ඇයි මට එන්න කිව්වේ? මං දන්නවා ඔයා කරදරයක වැටලා ඉන්නේ කියලා. මං ඔයාට පොරොන්දු වෙනවා. ඔයාගේ තාත්තාව බේරගන්න මං උදව් කරනවා කියලා. අනේ අංකල්. අංකල් හරියටම දන්නව නේද මගේ තාත්තා ඉන්නේ කොහෙද කියලා? අංකල් ඒ ජැක්සන් කී මිනිසු නේද? හා? මෙහෙමයි මට හිතෙන්නේ එහෙමයි. අනේ ඇයි අංකල් එහෙනම් මට ඒක පොලිසියද කියන්න දුන්නේ නැත්තේ? මෙහෙමයි. අපි ඉස්සල්ලාම තාත්තා කොහෙද ඉන්නේ කියලා හරියටම හොයාගන්න ඕනේ. අනික අපි මේ වෙලාවේ මෝඩ වෙලා ජැක්සන්ව මේකට නිකන් ගාව ගන්න එක තේරුමක් නැති වැඩක්. අනික ඔයා ජැක්සන් එක්ක හැප්පෙන්නත් නරකයි. අනේ අංකල්. මේ මිනිස්සු මගේ තාත්තට කරදරයක් කරන එක නෑ නේද අංකල්? මං හිතන්නේ උන් එහෙම මෝඩ වැඩක් කරයි කියලා. මොකද ජැක්සන් අප පිට ඉන්න නිසා උන් එහෙම දෙයක් කරන එකක් නෑ. හරි. දැන් මට මොකටද එන්න කිව්වේ කියන්නකෝ. මම නිතර ජැක්සන් ගැන කිව්වා. හැබැයි මම සල්ලි ගැන මුකුත් කිව්වේ නෑ. මං කෝ මම තමයි ජැක්සන්ව පොලිසියට අල්ලලා දුන්නේ. දැන් මිනිහා නිදහස් වෙලා ඉන්න කියලාත් මං කිව්වා. ඔයා නිත්‍යව මේ ගෙදරින් වෙන කොහට හරි අරගෙන යන්න කැමති කරව ගන්න ඕනේ. ප්ලීස්. එතකොට අංකල් මම මේව දන්නේ කොහොමද කියලා ඇහුවොත් මම කිව්වා සවනි සමහර දේවල් දන්නවා කියලා. සල්ලි ගැන කිසි දෙයක් කියන්න එපා. මෙයාව මේ වෙලාවේ මේ ගෙදරින් යවන විදියක් කොහමරි මට ලෑස්ති කරලා දෙන්න. එතකොට ආන්ටි. ඇයි? ආන්ටි අතුරුගිරිය ගෙදර ගිහිල්ලා. දැන් හරිනේ. මං කිව්වනේ ද අංකල් ඔය ටික වෙයි කියලා. කොහෙද ඉතින් මං කියන දෙයක් ඇහුවේ නැහනේ. දැන් මේ ආන්ටිට සඳමිනී වතටම අහු වෙලාද? නෑ 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 එහෙම දෙයක් වෙලා නැහැ. එයා හැංගිලා. හරි දැන් වහා යන්නකෝ. මට මේ උදව්ව කොහොම හරි කරලා දෙන්න. අපි කලින් මට මේ දේවල් ඔයා කිව්වේ නැත්තේ. මං දන්න හැමදේම ඔයාට හැමෙන් කියලා තියනවා නිත්‍ය. හරි හරි මට තේරෙනවා. ඔයා හිතන්නේ ඇති කොහොමද මට මේ දේවල් එකපාරට කියන්නේ කියලා. මං බය වෙයි මං කලබල වෙයි කියලා හිතන්නේ නැතිනේ. හරි කමන්නේ. දැන් ඔයාට තේරෙනවානේ සවි. මට ඕනම දෙයක් දරා ගන්න පුළුවන්. ඔයා දන්න හැම දෙයක්ම මට කියන්න. නිත්‍ය අමතක වෙලා දෙයක් ඔයාට කියන්න බැරි වුණා නම් මිස මං දන්න හැම දෙයක්ම මම ඔයාට කියලා තියෙනවා. කිසිම දෙයක් මම මගහැරලා නැහැ. එතකොට ඔයා දන්නවද මේ එක්පාට හොඳට හිටපු අපේ අම්මට මොකක් උනේ කියලා? නෑ මං ඒ කිසිම දෙයක් දන්නේ නෑ. ඇයි? අනේ මං දන්නේ සවි එක්පාට යන මොකද්ද වෙනවා නිකන් යකෙක් වැහිලා වගේ. එයාට කේන්ති ආවම එයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම එයාට උනේ කේන්ති කාගේ හරි කමක් නෑ කවුරු හරි කමක් නෑ ඒ කේන්ති පිට කරන්න. ඔයා ඒ කියලා ඇහුවේ නැද්ද? කීපාරක් ඇහුවද මොකුත් කියන්නේ නැහැ. මූණෙල්ලගෙන ඉන්නවා. සමහරක් විට තාත්තගේ මොකක් හරි දෙයක් ගැන කවුරුරි අම්මට කියලා දන්නේ නැහැ. ඒත් ඉතින්
පොඩ්ඩක් හරි මානුෂීය වෙන්න එපා සවි. මාර විදියට කේන්ති යනවා යාට. සමහර විට ජැක්සන්ගේ කවුරු හරි මේ දැන් මේ ගෙදර මොකද වෙන්නේ කියලා ඔය දෙන්න පොඩ්ඩ පොඩ්ඩ හරි දන්නවා. අම්මත් මොනවා හරි දන්නවා. ඇයි මට කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ? ඔයන්නකෝ. අපි මේ කියන දේ අහලා ඔයා කලබල වෙන්න එපා. හරිද? අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒකට අපි කොහොම හරි මූණ දෙන්න ඕනේ මල්ලී. Yes, Mr. Rodrigo. This is very serious. මම දැන් ඕනවටත් වඩා ඉවසලා ඉන්නේ. නෑ අනිත් එක මේක හොඳ නැත්තේ අපේ ස්පෝට් එකට. ඒ නමටයි හොඳ නැත්තේ. Trust me. මට අපේ ස්ටුඩන්ට්ස්ලාත් කිව්වා මේක න ෆෙඩරේෂන් එකට කම්ප්ලේන් කරන්න කියලා. Yes, Mr. Rodrigo. Listen to me. Mr. Rodrigo, දැන් විශ්වාස කරයිද නැද්ද මම දන්නේ නැහැ. මම මේ දැනුත් ක්ලාස් ඉවර වෙලා මේ ක්ලාස් එකට වෙලා ඉන්නවා. මොකද මොකෙක් එයිද කියලා මම දන්නේ නැහැ. මේ පහුගිය සුමානෙට මගේ ස්ටුඩන්ට්ස් දෙන්නෙක්ව කිඩ්නැප් කරා back to back. How disgrace. උන් අහලා තියෙන්නේ කෝ රිචඩ් කියලා ඒ ළමයින්ගෙන්. ඔව්. මන් දන්නේ මේ ප්‍රශ්න අස්සේ මිනිහ ජිම් එකටත් එනවා. නෑ නෑ. එහෙම රෙගියුලරි නම් මෙතන ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒත් මට තියෙන ප්‍රශ්නේ මිනිහ ඇයි මෙතෙන්ද එන්නේ කියන එක. හොනස්ලි මම එකක් දන්නවා. මිනිහා හේතුවක් නැතුව නම් එන්නේ නැහැ. Mr. Rodrigo, මම දැන් අවුරුදු 10ක් මේ ඉන්ස්ටිටියුට් එකේ වැඩ. මෙච්චර කාලයකට කවදාවත් මම මේ වගේ අපහසුතාවයකට පත් වෙලා නැහැ. අනිත් එක මේ අපේම කෝච් කෙනෙක් මේ වගේ හැසිරෙනකොට අපි කොහොමද Mr. Rodrigo මේ ළමයින්ට ඩිසිප්ලින් ගැන කියලා දෙන්නේ? Yes. 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 Okay, Mr. Rodrigo. Thank you for the understanding. මම අදම මේල් එකක් දාන්නම්. ඔව්. ඒකට මම මේ අපේ පොලිස් එන්ටි වල කොපීස් උත් ඇටච් කරන්නම්. අනේ thank you. Thank you. ගොහට ගොහක් මොරටු වෙදි මුණ ගැහෙනවා කියනවනේ නේ. මේ මුණ ගැහිලා තියෙන්නේ මරු ගස් දෙකක්. ඉතින් ඔයා මොකද කියන්නේ? දැන් මොනෝ හරි කියනවද? එහෙම නැත්තම් තව ටිකක් හවස් වෙනකම් ඔය විදියටම ඉඳලා ඇඟපොත ටිකක් රත් කරගන්නවද? අනේ ජැක්සන් මහත්තයෝ, මං ඒ වගේ ජාති පාවිච්චි කරන්නේ නැහනේ. කොහොමත් මං බොහොම ධර්මානුකූල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්.
මොකද්දබ මෙයා මේ කියන්නේ මොකද්ද ඔය කියන්නේ නෑ මං ඔයා අරක්කු බොන්නේ නෑ කියලා කිව්වේ දැන් මේ ඔයා හිතාගෙන ඉන්නේ මම මේ ඔයාව මෙහාට එක්කගෙන ඇවිල්ලා මෙහෙම මේ පුටුවක වැඳලා තියෙන්නේ ඔයාට අරක්කු බොන්න කියලාද හා ඒකද අමරපාල ඔයා කියන්නේ එහෙමද ඔයා හිතාගෙන ඉන්නේ අමරපාලනේ මම ආර්ය රත්න අතුල ආර්ය රත්න මොකෙක් කරිවන් අනේ ලොයිඩ් මෙන්න මෙයාට පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද ඔබ දන්නවද කනේ පාර ගෙව්වේ ඇයි කියලා? ඔබ කොහොමද දැකෝ කියන්නේ අපේ දෙයියෙක් වගේ කෙනෙක් ජැක්සන් අය අරක්කු බොනවා කියලා? අනේ සමාවෙන්න මල්ලි. අර එයා ඇඟපත රත් කරගන්න කැමතිද කියලා ඇහුවේ. ඒකයි මම එහෙම හිතුවේ. මේ කම්බුල රත් වෙලා. දැන් තීරණවද ඇඟපත රත් කරගන්නවා කියන්නේ මොකද්ද කියලා? අනිත් එක උඹ දැනගනින් අපේ ජැක්සන් අය ওই මලජරාව කටේවත් තියන්නේ. උඹල කැඩ කැල්ලක්වත් කන්නේ නැති මිනිහට ඔබ බොණ්ඩ කතා කරානේ. චීනා චීනා වචනයක් කතා කරන්න දුන්නහම එතන කතා පවත්වන්න ලෑස්ති වෙන්න බබන්. මේ ලොයිඩ්ගේ ඩංගෝ. මගුලක් කියලා නිකන් මැරුණෝ ගා යනවෝ යන්න. අවසල මැරුණාමත් කරදරේ අපිටනේ. බැරිස්ස මැඩම්ට ඇත්තම තේරුම් කළ දෙන්න. අවුරුදු 22ක් 30 කරන්න බැරි වෙච්ච වැඩේ එක රැයෙන් කරන්න පුළුවන් කියලාද තම සිහිතන්නේ? එහෙම නෙමෙයි සර්. දැන් ඉතින් මේක මොකක් හරි කරන්න වෙනවනේ. අපිට මේකට කරන්න පුළුවන් කියලා දෙයක් නෑ ඉසේ. අපිට එක දෙයයි මේකට කරන්න පුළුවන්. මොකද්ද? මන්නම් කියන්නේම ගීතෝ කොල්ල මොකක් හරි බකට් එකක් ඇඟේ නවාගෙන තියෙනවා. ඌ ගෙදරවත් තියෙන එක බලෙන් ආව ඌ බල්ලා වගේ. මං කෑම උයලා තියන්නේ. දෙන්නත් එක බෙදාගෙන කන්නේ මට ඉතින් තවත් ගෙදරට වෙලා ඉන්න බෑනේ අම්මා කොහෙද යන්නේ ඔෆිස් මේ අවශ්‍ය යාළු ඉන්නවා ඇයි මන් යන ඉන්නවද කියනකො ඉන්නවා ඉතින් නු තමසේ වගේ මොන්ද